දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර පිංගතුනි ඇසල පුන් පොහෝ දවස මේ ලෝකේ ඔබ මම සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දවසේ තමයි බුද්ධගයා වජිරාසන භූමියේදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා ගුරු උපදේශ රහිතව සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ ඒ තමයි මේ බුද්ධ ශාසනය තුල බුද්ධ රත්නේ ලෝකයට පහළ වෙච්ච දවස විසක් පොය දවස ඊළඟට ඇසළ පුන් පොහේ තමයි ධර්ම රත්නයයි සංඝ රත්නයයි පහළ වෙලා තුනුරුවන් ස්ථාපිත වෙච්ච දවස දැන් ඔබ අහලා තියෙනවා තපස්සු බල්ලුක වෙළඳ සොහයුරන් හත්වෙනි සතියේ බුදුරජාණන් වහන්සේට විලඳ මේ පිඩු සහිත දානයක් පූජා කරලා උන්වහන්සේ බණ කිව්වා. හැබැයි ඒ වෙනකොට තුනුරුවන් පහළ වෙලා හිටියේ නැහැ. ප්‍රථම දේවාචික උපාසකවරු කියලා අපි හඳුන්වන බුද්ධ ධම්ම විතරයි. උන්වහන්සේ බණ ටිකක් කිව්වා. හැබැයි සංඝ රත්නේ පහළ වෙලා තුනුරුවන් ස්ථාපිත වෙලා තිබුණේ නැහැ. මේ බුද්ධ ශාසනයේ ප්‍රථම තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් බවට පත් වෙන්නේ යස කුල පුත්‍රයාගේ අම්මා තාත්තා දෙන්න. ඒ අය. එතකොට මේ බුද්ධ ශාසනයේ තුල තුනුරුවන් පහළ වුණේ ඇසළ පුන් පොහෝ දවසේ. ඊළඟට පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණය කරන්න ඇසළ පුන් පොහෝ දවසේ. පින්වන්ත මහාමායා දේවිය කුස තුසිත දෙව්ලොවින් චුත වෙලා අපේ බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්න ඇසළ පුන් පොහෝ දවසේ අපේ බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කළා හැම බෝසත් කෙනෙක් පාරමී පුරාගෙන යන බෝසතාණන් වහන්සේලා උපදින්නේ තුසිත දෙව්ලොව සක්‍ර දෙවියන් තමයි වැඩිපුරම පාරමී පුරාගෙන යනකොට බෝසතාණන් වහන්සේලාට උපකාර කරන්නේ. දැන් පින්වතුනි අපි මුලින්ම මේ දෙවිවරු උපකාර කරන ආකාරය ගැන චුට්ටක් තේරුම් ගමු. ඒ තමයි අපි බොහෝ වෙලාවට මේ ධර්මයේ හැසිරෙන බණහන ශ්‍රාවකයෝ හිතනවා අපි ධර්ම මාර්ගේ වඩනවා නම් අපි සීල් රකින්නවා නම් අපි පින්කම් කරනවා නම් අපිට කරදර ඉන්න බෑ වගේ එකක් නැද්ද? ඇයි මේ පින්කම් කරන අපිටම කරදර? අපිටමයි මේ ප්‍රශ්න. ඕම් පින්කම් කරලා අපිට වෙන දේවල්. ඔහොම කියන අය නැද්ද? පින්වතුනි මේ ධර්ම මාර්ගේ වඩාගෙන යන ශ්‍රාවකයන්ට සමහර වෙලාවට පින්කම් කරන්න හදනකොටම කරදර එනවා. හැබැයි යා ඒ කරදර බහදා ප්‍රශ්න මැඩගෙන මම කොහොම හරි මේ දේ කරනවා කියලා වීරියෙන් පින්කම් කරනකොට අන්න එතකොටයි යාට මේ ධර්මාවබෝධයේ පිණිස අවශ්‍ය පාරමී ධර්ම ටික වැඩෙන්නේ. දැන් අපි හිතමු අපි දානයක් දෙන්න සූදානම් වෙන. දානි දෙන්න හිතලා වැඩේ ලෑස්ති කරනකොටම කරදර. ඒක නවතින්න නොඑක හේතු වේ දෙනවා. හැබැයි යා නෑ මම මේක නවත්තන්නේ. මොන ප්‍රශ්නාවත් මේක නවත්තන්නේ. මං කොහොම හරි මේ දානමේ පින්කම කරනවා කියලා ඒ ප්‍රශ්න අතරේ ඒවා හොඳට විසඳගෙන වීරියෙන් ඒ දානි දෙනවා. අන්න එහෙම දානේ දෙනකොට දාන පාරමිතා වැඩෙනවා යාට. එයා වීරියෙන් මම මේක අතහරින්නේ නෑමයි මේ කුසලයේ අතහරින්නේ නෑමයි කියලා වීරියෙන් ඒ වැඩේ කරනකොට වීරිය පාරමිතා වැඩෙනවා. අදිෂ්ඨානේ මොන කරදර බාධා ප්‍රශ්න මොනවාවත් මං කරන පින්කම් නවත්තන්නේ.
ඒ තුල වැඩෙන්නේ අදිෂ්ඨාන පාරමිතා වැඩෙනවා යාට එන ප්‍රශ්න යා නුවණින් විසඳ ගන්නවා පිම්පව් කුසල් අකුසල් හොඳ නරක ඒ කරන්න සූදානම් වෙන පිනේ ආනිසංස මේක ධර්මයට ගලපලා නුවණින් විසඳ ගන්නකොට ප්‍රඥා පාරමිතා වැඩෙනවා ඊළඟට කාන්ති ඉවසීම එන ප්‍රශ්න ගැටලු මැද්දේ හොඳ ඉවසීමෙන් තමන් ඒව කළමනාකරණය කරගෙන යනකොට කාන්ති පාරමිතා වැඩෙනවා ඊළඟට මෛත්‍රිය මොන ප්‍රශ්න ආවත් හිත අවුල් කරගන්නේ ද්වේෂය ඇති කරගන්නේ ගැටෙන්නේ යන්නේ මේකම මට ධර්ම අවබෝධයට ආශිර්වාදයක් කරගන්නවා කියලා බොහෝම මෛත්‍රී සහගතව තමන් අරමුණ කරා යනවා මෙත්තා පාරමිතා වැඩෙන අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙන යනකොට සමහර සිදුවීම් අපිට පේනවා ඒ ප්‍රශ්න ඇති කරන්නේම දෙවිවරු ඇයි පාරමී පුරා ගන්න එතකොට තමයි උන්වහන්සේ වීරියෙන් අදිෂ්ඨානෙන් ඒ පාරමී ටික පුරා ගන්න දැන් අපේ බෝසතාණන් වහන්සේ ඔබ දන්නවා බණ පදයක් අහන්න ආසාවෙන් දහම් සුණ්ඩ ජාතකේ දන්නවා අවසානයේ රජකම අතහැරියා අඬබෙර කරුවන් ඇරිය හැම තැනම බණ පදයක් දන්න කෙනෙක් කොහෙවත් නැහැ රාජ්‍යත් අතහැරලා ගියා ඔහොම යනකොට හිතුණා බණ පදයක් නොදන්න ලෝකේ රජකම් මට වැඩකුත් නැහැ කවුරු හරි මට බණ පදයක් කිව්වොත් මං ජීවිතේ ඒ වෙනුවෙන් පූජා කරන එහෙම හිතනකොටම සක්‍ර දෙවියන්ට ඒ කරමුණු වුණා අන්න පරමත්ත පාරමිතා වඩන්න යන්නේ මේ ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න යන වෙලාව දෙවියන් ඉක්මනින් පෙනී ඉඳලා හා හා ඔහොම කරන්න එපා කියලා වැලැක්වද නෑ සක්‍ර දෙවියන් විශාල යකෙක් වගේ වෙස්සලාගෙන ඉස්සරහට ආවා අර යක්ෂයා දකින්නකොටම බය හිතුණා හැරිලා දුවන්නත් හිතුණා ඒ වෙලාවේ මේ යක්ෂයා කියනවා හා හා ඔහොම නවතින්න ඔබ හොයන දේ මන් දන්නෝ අතීතේ වැඩ සිටිය බුදු කෙනෙක්ගේ බණපදයක් මන් දන්නවා කියලා ඒ වෙලේ පුදුම සතුටක් ඇති වුණා බණපදයක් අහලා ඕන දෙයක් වෙච්ච දේ ඊට පස්සේ කිව්වා අනේ මට ඒ දන්න බණපදේ කියන්න ඊට පස්සේ කිව්වා මේ බණපදේ කියන්න මෙහෙම බෑ මං හොඳටම බඩකින් ඉන්නේ මං ඔබව මරාගෙන කනවා කියලා ඒ වෙලේ දහම්සොන් රජුරෝ කියනවා මාව මරුවට පස්සේ බණ අහන්නේ කවුද ඉස්සල්ලා මට බණපදේ කියලා ඊට පස්සේ මං බණ ඇහුවට පස්සේ මාව මරාගෙන කන්න කිව්වා බණ අහලා ජීවිතේ නැති වුණත් කමක් නැහැ කියන තැනට ආවා ඒ වෙලාවේ මේ වෙස්සලාගෙන ඉන්න සක්‍ර දෙවියෝ යකෙක් වගේ ඉන්න විශාල යක්ෂ වේශයක් මවාගෙන මේ යක්ෂයා කියනවා නුඹ බණ ටික අහලා පැනලා දිව්වොත් ඒ නිසා අපි දෙන්නටම එකඟ වෙන්න පුළුවන් තැනකට එමු මෙන්න මේ පර්වතේ උඩට නගින්න කියලා නැගල ඔය පර්වතෙන් පහලට පනින්න කියලා ඒ පනින ටික මට ඇති මං කෑ ගහලා දන්න ගාතාව කියන්න ඒ බණපදේ අහගෙන පනින්න කියලා කැමති වුණා දැන් බලන්න බණපදයක් අහන්න ජීවිතේ පූජා කරන්න සූදානම් වෙද්දී ඒකට අවශ්‍ය පාර හදලා දෙන්නේ දෙවිවරු අවසානයේ අර පර්වත මුදුනට නැගලා අතීතේ වැඩ සිටිය බුදු කෙනෙක්ගේ බණපදයක් මට ඇසේවා ඇසේවා ඒ ධර්මයේ වෙනුවෙන් මගේ ජීවිතේ පූජා වේවා කියලා පැන්න පහලට ඒ පහලට පණිනකොටම යක්ෂයෙක් වගේ වෙස්සලාගෙන හිටිය සක්‍ර දෙවියන් සැනින් අහසට පැන නැගලා දිව්‍ය ස්වරූපයෙන්ම දෑතින්ම පිළිගත්තා දෙව්ලොවට මේක කරගෙන ගිහිල්ලා ධර්මයේ කියලා දීලා ආපහු ගෙනහලා රාජ්‍ය පිහිටෙව් ඊළඟට ඔබ අහලා ඇති වෙස්සන්තර කතාව අපේ බෝසතාණන් වහන්සේ
හස්තිය දන් දීපු කතාව අහලා ඇති. පණ්ඩර කියලා ඇතෙක් සුදු සුදු පාට හස්තියෙක් ආකාශචාරී අකලට වැසි වස්වන්න පුළුවන් මහා පින්වන්ත හස්තිය. ඒ රාජ්‍යෙම වටිනාම වස්තුව හැටියට රටවැසියන් පිළිගත්ත මේ රාජ්‍යයේ මැණිකක් වගේ මේ හස්තිය රාජ්‍යෙට. මේ ඇතා පිට නැගලා දන්සැලකට ගිහිල්ලා දම් බෙදලා ඊළඟ දන්සැලට යනකොට තමන්ට විරුද්ධ පිරිසක් ඇවිල්ලා ජයගෝසා කළ ඇතා ඉල්ලුවා. සරුවාභරණින් සරසපු මේ ආකාශචාරී හස්තිය ඉල්ලුවා විතරයි ඇතාගෙන් පහලට බැහැලා පැන් කෙන්ඩි අරගෙන හොඬවැල අරගෙන ඊයගේ අතමත තියලා පැන් වැඩුවා. මේ ආකාශචාරී මේ මහා පින්වන්ත හස්තිය අද මන් දන් දෙනවා. මේ ඇතා දන් දීමේ පිණෙන් මට මතු ලෝතුරා බුද්ධ රාජ්‍යම ලැබේවා කියලා හස්තිය දන් දුන්නා. දැන් ඇතා දන් දීලා මාලිගාවට ඇවිල්ලා තමන්ගේ යාළු මිත්‍රයන් අමාත්‍ය පිරිසත් එක්ක මේ කරපු පින්කම සතුටෙන් කිය කියා අනුමෝදන් වෙවි ඉන්නකොට දේවාවේසේකින් නගරවාසීන් කුපිත වුණා කියනවා. නගරවාසීන්ට මේ ආරංචිය ගිහිල්ලා නගරවාසීන් කුපිත වෙලා මාලිගාව වට කරා. මිනිසු උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. පමණ නොදැන දන් දෙන මේ වෙස්සන්තරය මේ නගරෙන් පන්නලා දාන්න ඕනේ. යකෙකුට හරි අපිවත් දන් දෙයි ඉස්සරහට. ඒ නිසා මෙහෙ තියාගන්න බෑ, වංකගිරියටම පන්නන්න ඕනේ කියලා මිනිස්සු මාලිගාව ඉස්සරහ උද්ඝෝෂණයක දැන් ඔන්න දන් දීලා උද්ඝෝෂණයක්. දන් දුන්නට විරුද්ධව දැන් මේ මේ පරිසරය හදන්නේ කවුද? දෙවිවරු මේක හදලා දෙන්නේ. ඒ තමයි පාරමී පුරා ගන්න අවශ්‍ය පරිසරය හදන හැටි. ඒ වෙලාවේ පිය රජුරු මේ උද්ඝෝෂණය කරන රටවැසියන් එක්ක කතා කරලා බැලුවා. එන්න එන්න ඒ අයගේ උද්ඝෝෂණේ දරුණු වෙන. ඒ වෙලාවේ තීරණයක් ගත්තා. පණවිඩකරුවෙක් පිටත් කරලා එව්වා වෙසන්ත රජුරවන්ට නගරවාසීන් කුපිත වෙලා. ඒ නිසා හෙට රාජ්‍ය අතහැරලා වංකගිරියට යන සූදානම් වෙන්න කියලා. ඒ පණවිඩේ ලැබිච්ච වෙලාවෙම සාදුකාර දුන්නා. මට හිතේ හැටියට මේ රාජ්‍යයේ දම් පින්කම් කරන්න බැයි නම් වංකගිරියට ගිහිල්ලා තවුස්දම් පුරන එක මට සැපයි කිව්වා. ඒ මොහොතේම රාජ්‍ය සැප සම්පත් සියල්ල එක සැනින් හිතෙන් අතහැරියා. අතහැරලා රාජ්‍ය අතහැරලා වංකගිරියට යන්න හිත හදාගත්තා. එතකොට බලන්න මේ අවශ්‍ය පරිසරය හදන්නේ දෙවිවරු. දැන් ජූතක බමුණ පාර වරද්දලා දෙවිවරු තමයි එතනට එවන්නේ දරුව දෙන්න දන් දෙන්න. ඒ නිසා සමහර දේවල් අපි පින්කම් කරගෙන යනකොට අපිට ප්‍රශ්න 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 වගේ පෙවුනට ඒ ප්‍රශ්නම තමයි අපිට ධර්මාවබෝධය කරා යන්න පාරමී ධර්ම වඩලා දෙන්නේ. ඒ ප්‍රශ්නවලට අපි ධර්මය තුළින් අධිෂ්ඨානෙන් මං කොහොම හරි මේ ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යනවා කියන අධිෂ්ඨානෙන් ඉස්සරහට යනකොට අපිට වැඩෙන්නේ අධිෂ්ඨාන පාරමිතා. ඒ අපේ ජීවිතවල එන ප්‍රශ්න ඉවසීමෙන් විසඳ ගන්නකොට කාන්ති පාරමිතා වැඩෙනවා. ධර්මය තුළින් නුවණින් විමසලා පිම්පව් කුසල් අකුසල් හොඳ නරක මේ ධර්මයට ගලපලා ඒවා විසඳ ගන්නකොට ප්‍රඥා පාරමිතා වැඩෙනවා. මොන ප්‍රශ්නාවත් ගුණ ධර්ම බිඳ ගන්න නැතුව ධර්මයේ තුල පිහිටලා යනකොට සීල පාරමිතා වැඩෙනවා. මොන ප්‍රශ්නාවත් දම්පින්කම් කරන එක නවත්තන්නේ දාන පාරමිතා වැඩෙනවා. දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා. හොඳට බලන්න ජීවිතේන ප්‍රශ්න ගැටලු ඉදිරියේ ප්‍රශ්න ප්‍රශ්න කියලා වැටෙන්නේ නැතුව කොහොම හරි කාගෙන පින්කම් කරගෙන ඉස්සරහට යන කෙනා තමයි ධර්ම අවබෝධය කරා යන්න අවශ්‍ය ගුණ ධර්ම තමා තුළ වඩාගෙන ඉස්සරහට යන.
එනිසා පින්වතුනි ධර්ම මාර්ග යන ශ්‍රාවකයා ජීවිතේන ප්‍රශ්න ආශිර්වාදයක් හැටියට දකින්න. ඒ ප්‍රශ්න තුලින්ම තමන්ව ධර්ම අවබෝධයේ පිනිස තමන් හොඳට ශක්තිමත් පුද්ගලයෙක් බවට පත් කර. අපේ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ නමක් හැටියට පාරමී සම්පූර්ණ කළ දෙව්ලොව ඉන්නකොට දෙවිවරු ආරාධනා කරා මහා වීරයන් වහන්සේ ඔබ වහන්සේට දැන් කාලයයි මිනිස් මව කුසක ගිහින් උපදින්න දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන්න මනුලොවට වඩින්න කියලා ආරාධනා කරා. ඒ ආරාධනේ පිළි අරගෙන ඇසල පෝයේ දවසක තමයි දෙව්ලොවින් චුත වෙන්නේ මනා සිහිනුවණින් යුක්තව. දීඝනිකාය තියෙනවා මහා නිධාන සූත්‍රය. මේකේ සඳහන් වෙනවා බුද්ධත්වයට පත් වෙන බුදු කෙනෙක් බුදු වෙන ආත්මේ බෝසත් උපතත් එක්ක ආශ්චර්ය අද්භූත කාරණා ගණනාව. අනිත් අයට සාධාරණ නැහැ. තවත් බුදු කෙනෙකුට පමණමයි සාධාරණ වෙන්නේ. තුසිත දෙව්ලොවින් චුත වෙන්නේ මනා සිහිනුවණින් යුක්තව. පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගන්නෙ මනා සිහිනුවණින් යුක්තව. මව කුසේ මාස 10ම වැඩෙන්නේ මනා සිහිනුවණින් යුක්තව. මව කුසින් බිහි වෙන්නේ හොඳ සිහිනුවණකින් යුක්තවයි කිය. දැන් ඇසල පුන් පොහෝ දවසේ මව කුස පිළිසිඳ ගනිද්දී අද වගේ පුන් පොහෝ දවසක සක්‍ර දෙවියන්ගේ අණින් මේ ලෝකේ සියු දිසා පාලනය කරන සතර වරන් දෙවියන් සතර දිසාවෙම ආරක්ෂාවල් පිහිටෝලා බෝසත් අම්මගේ හතර පැත්තෙන් ආරක්ෂාවට හිටියා මාස 10. කුසේ වැඩෙන දරුවටත් බෝසත් අම්මටත් කිසිම මිනිස්සෙකින්වත් අමනුස්සෙකින්වත් කාගෙන්වත් අනතුරක් විපතක් නොවේවා කියන අදිෂ්ඨානෙන් ආරක්ෂාවට හිටියා හතර පැත්තෙන්. එදා අපේ බෝසතාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දවසේ ලුම්බිනි සල්වණේදී මේ ලෝකෙට බිහි වුණා. වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ගිහි ජීවිතේ ගත කරා. මහා අභිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරා. එදා සුජාතාවගේ කිරිපිඩු දානි වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන ඇසතු බෝධි මූලයේ කුසතන ඉලලා නැගෙනහිර දිසාවට වැඩ ඉඳලා රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවෙනි යාමේ චතුප්පාද ඥානෙ, තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙද්දී මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සත්සතිය ගත කරලා පස්වෙනි සතියේදී තමයි උන්වහන්සේ පස්වක භික්ෂූන් වහන්සේලාට දහම් දෙසන් අදිෂ්ඨාන කරේ. එදා අජපාල නුගරුක මුල වැඩ ඉන්නකොට උන්වහන්සේ ලෝකෙ දිහා බැලුවා. මේ ධර්මේ නම් පරම ගාම්භීරයි. හැබැයි මේ ලෝකෙ මිනිස්සු කෙලෙස් තුලමයි ජීවත් වෙන්නේ. කෙලෙස් වලින්මයි සැපය සතුට හොයන්නේ. මේ පරම ගාම්භීර ධර්මය මේ මිනිස්සුන්ට දේශනා කරන්න ගිහිල්ලා උන්වහන්සේට වෙහෙසක් පමණක් ඇති වෙයිද? මේ මිනිස්සු මේ ධර්මය අවබෝධ කරගනීවි දෝ කියලා බුදු ඇසින් ලෝකෙ දිහා බලන්න හිතනකොට ඒ සිතුවිල්ල එනකොටම මහා සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් බඹලවට අධිපති දෙවියන් පෙනී ඉඳලා ආරාධනයක් කරා නිදුකානන් වහන්ස දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්ස දහම් දෙසන සේක්වා. මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරන්න උකට ලියුණොත් මේ ලෝකයාම නැසීයාවි වෙනසීයාවි. ලෝකයාට දහම් දෙසන සේක්වා කියලා ආරාධනයක් කරයි. ඒක හැම බුදු කෙනෙකුටම සාධාරණ. දෙව්ලොවින් මනුලොවට එන්නේ දෙවියන්ගේ ආරාධනයක් මත. බුදු වුණාට පස්සේ දහම් දෙසන ලෝකෙට මහා බ්‍රහ්ම දෙවියන් සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් ආරාධනා කරන.
ඒ ආරාධනාව පිළි අරගෙන ලෝකෙ දිහා බලනකොට ලෝකයාම බුදු ඇසින් දැක්කේ නෙළුම් විලක් වගේ කියලා. දැන් නෙළුම් විලක සමහර පොහොට්ටු තියන උඩට මතුවෙලා හිරු රැස් වැටෙනකොටම ඒ සැනින් පිපෙනවා. පිපෙන්න ආසන්න පොහොට්ටු තියනවා. සමහර ඒවා තියන වතුර ඇතුළෙම කුණු වෙලා යනවා. අය උඩට එන්නෙත් නැහැ. ඒ වගේ මේ ලෝකේ කෙලෙස් අඩුවයි ඉන්නවා වැඩි අය ඉන්නවා. අල්පරජක්ක මහරජක්ක සමහර අය ඉන්නවා. බණපදයක් අහන්න ලැබුණොත් අවබෝධ කරනවා, පින තියෙනවා. හැබැයි අහන්න නොලැබුණොත් ඒ අය පිරිහිලා යනවා. අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති, ධර්මය අහන්න නොලැබුණොත් පිරිහෙනවා. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ, ධර්මය අහන්න ලැබුණොත් අවබෝධ කරගන්නයි ලෝකෙ පහළ වෙනවා. ඒ වෙලාවේ උන්වහන්සේ උදාන ගාථාවක් පළ කර අපාරුතා ත්වේසං අමතස්ස ධාරා යෝ සෝතවන්තෝ පමුජ්ජස්සු සද්ධං. ඔන්න බුදු කෙනෙක් ආයෙමත් ලෝකයට පහළ වෙලා දහම් ගඟ විවර කරනවා. සද්ධාව ඇත්තෝ දෙසවන් යොමා මේ ධර්මේ මසත්වා කියලා උදානයක් පළ කරා. ඒ වෙලේ උන්වහන්සේ බැලුවා, කාටද මම මේ ධර්මයේ මුලින්ම දේශනා කරන්නේ? බලනකොට ආලාර කාලා මුලින් මතක් වුණා. දවස් 7කට කලින් මැරිලා අරූපී බ්‍රහ්මතලයක ඉපදෙලා. ඊළඟට මතක් වුණා උද්දක රාම පුත්ත. කලින් දවසේ රෑ මැරිලා තියෙන. බලන්න කරුමි කියන්නේ. කාටද මම මේ ධර්මයේ දේශනා කරන්න කියලා බුදු ඇසින් බලනකොට කලින් දවසේ රෑ මැරිලා තියෙන උද්දක රාම පුත්. ඒත් අරූපී බඹතලයක ඉපදෙලා. ඊළඟට බැලුවා පස්වක භික්ෂූන් වහන්සේලා. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ උන්වහන්සේට බොහෝ උපස්ථාන කරපු, උන්වහන්සේ බුදු වෙනකම් බලාගෙන උන්වහන්සේ වෙනුවෙන්ම පැවිදි වෙලා උන්වහන්සේ හොයාගෙන ඇවිල්ලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරද්දී දැන් බුදු වෙයි කියලා බලාගෙන හිටපු පස් දින. හැබැයි දුෂ්කර ක්‍රියා කිරීම අතහරිද්දී ඒ අය උන්වහන්සේවත් අතහැරලා ගියා. මේ පස් දෙනා ඉසිපතන මිගදා ඉන්නවා. මෙන්න මේ පස් දෙනාට මං දහම් දෙසනවා කියලා අදිෂ්ඨාන කරගත්තේ පස්වෙනි සතියේ අජපාල නුගරුක මුලද. 6වෙනි සතියේ මුචලින්ද විලාසල ගත කරා. 7වෙනි සතියේ රාජායතන කිරිපලු රුක මුල. දැන් සති 7ක් ගෙවුණා. උන්වහන්සේ 7වෙනි සතිය අවසන් වෙලා සතියක් ඉසිපතන මිගදායට වැඩම කරා. උන්වහන්සේට වඩින්න සතියක් ගත වුණා කියලා. අද සාමාන්‍යයෙන් දඹදිව ගිය කෙනෙකුට කිලෝමීටර් 260ක් 70ක් වගේ තියෙනවා ওই බස් වලින් යන පාර බුද්ධගයාවේ ඉඳන් ඉසිපතන මිගදායි. එදා නිකන් කැලෑ පාරවල් වලින් අතුරු පාරවල් වලින් තව කිලෝමීටර් 20ක් විතර අඩුයි කියලා හිතා. එතකොට ඔය දුර බුදුරජාණන් වහන්සේට සතියක් ගත වුණා. සත් සති අවසන් කරලා ඉසිපතන මිගදායට වඩින්න සතියක් ගත වුණා. බුදුරජාණන් වහන්සේ ඈතින් වඩිනව අඳුන ගත්තා. මේ පස් දිනාම එකට සාකච්ඡා කර කර හිටිය. අද එතනට කියන්නේ සම්මුඛ චේතිය කියලා තියෙන. චෞකණ්ඩි ස්තූපය කියලාත් කියනවා ඉන්දියාවේ. මේ පස් දිනා ඈතින් එනවා දැකලා අන්න එනවා. හොඳට දානේ වළඳලා ආයේ ඇඟ හිම හොඳට හැදිලා තියෙන. අපි කිව්වා දුෂ්කර ක්‍රියාව අතහරින්න එපා කියලා. කෝ කිව්ව දේ ඇහුවේ ආයේ අපිව හොයාගෙන එන්නේ. ඒ අතර කතා වුණා කමක් නැහැ, ඉතින් ශාක්‍ය වංශේ උසස් කුලේනේ ආසනයක් තියමු. විශේෂ ගරු සත්කාර නම් කවුරුත් ඕනේ නැහැ කියලා ඈතදි කතා වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ ලං වෙන්න කෙනෙක් නිකම්ම නැකිටලා ගිහිල්ලා පැම් වාජනයක් ගෙනල්ලා පාදෝණේ කරා. තව කෙනෙක් නිකම්ම නැකිට්ට වෙලා ඉස්සරහට ගිහිල්ලා පාත්‍ර සිවුරු පිළිගත්තා. තව කෙනෙක් ආසන පැනෙව්වා. කෙනෙක් ගෞරව කරා. මේ පස් දිනාට කතිකා කරගත්ත විදිහට ඉන්න බැරි වුණා. හැබැයි ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට මේ පස් දිනාම උන්වහන්සේ වැඩ සිටියට පස්සේ යාළුවෙකුට අමතනවා වගේ ආශ්මතුන් කියලා කතා කරා. බුදුරජාන් වහන්සේ නැවත නැවතත් කියා හිටිය ආශ්මතුන් කියන්න එපා, තථාගතයන් වහන්සේ දැන් සම්බුදු කෙනෙක්, සම්මා සම්බුද්ධයි. අවසානයේ බුදුරජාන් වහන්සේ තුන්වෙනි වතාවේ ආයෙමත් අහනවා,
මීට පෙර මං කවමදාවත් උතුම් මිනිස් ගුණ ධර්මයක් ලැබුවා කියලා ප්‍රකාශයක් කරලා තියෙනවද කියලා. අන්න එතකොට කොණ්ණඤ්ඤ කියන කෙනාට මතක් වුණ ඇත්ත නේන. නම් තබන දවසේ මහා පුරුෂ ලක්ෂණ බලලා එක ඇඟිල්ලක් උස්සලා ඒ කාන්තෙන් බුදු වෙනවා කිව්වේ මේ කොණ්ණඤ්ඤ. ඒ වගේමයි දුෂ්කර ක්‍රියා කරද්දී දින ගණන් සිහිසුන් ඇදගෙන වැටුණා. කවදාවත් බොරුවක් කියලා නැහැ. උතුම් මිනිස් ගුණ ධර්මයක් ලැබුවා කියලා කොයිම වෙලාවකවත් අඟවලවත් නැහැ. එහෙමනම් අද උන්වහන්සේ මේ බුදු වුණා කියලා කියන්නේ ඒ කාන්තෙන් බුද්ධත්වයේ ලබලා වෙන්නේ නැති. එතකොට ඒ විශ්වාසය ඇති වුණේ කාටද? කොණ්ණඤ්ඤයන් වහන්සේට විතරමයි. ඒත් අනිත් හතර දෙනාටම සැකයි. මනුස්ස ලෝකෙන් එක්කෙනෙක් හරි උන්වහන්සේ පිළිගත්තා. පස් දෙනාගෙන් එක්කෙනයි විශ්වාසෙන් සද්ධාවෙන් බණ ඇහුවේ. ධම්මචක්ක දේශනාව ඇහුවේ. අනිත් අය සැකෙන්. බුදුරජාණන් වහන්සේ මේ පස් දෙනාම එකතු කරගෙන ඇසළ පුන් පොහෝ දවසේ සියලු බුදුරජාණන් වහන්සේලා ධම්මචක්කේ දේශනා කරන අවිදහිත තැන, අද අපි එතනට කියන්නේ ධම්මරාජික ස්තූපේ පිහිටි තැන්, ඒ දේශනා කරන දේශනාවත් අවිදහිත දේශනාව. හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව සිදු කරන්නේ ධම්මචක්ක දේශනාවේ, අවිදහිත දේශනාව. ඒ ස්ථානයක් එතනමයි අවිදහිත ස්ථානය. දැන් අපි ධම්මචක්ක දේශනාව ගැන, ඔය වටපිටාව ගැන, පස්වග භික්ෂූන් වහන්සේලා ඔය කතා ගොඩක් අපි දන්නවනේ. දැන් අපි චුට්ටක් ධම්මචක්ක දේශනාවේ අපිට මේ ධර්මයේ ගලපගන්නේ කොහොමද කියලා චුට්ටක් ගැඹුරින් තේරුම් ගන්න උත්සාහයක් ගමු. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ විදිහට. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා. මහණෙනි, අන්ත දෙකක් තියෙනවා පැවිද්දන් විසින් සේවනේ නොකළ යුතුයි. අන්ත දෙකක්. යෝචායන් කාමේසු කාමසුකල්ලිකානු යෝග හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඔන්න ඒකාන්තයක්. ශරීරේට මේ ඇස කන නාසය දිව ශරීරේ පංච කාමයන් පිනවමින් ඒකේ අන්තයට යන ඇහැ පිනවන එකමයි ජීවිතය. කන පිනවන එකමයි ජීවිතය. එතනින් එහා ලෝකයක් නැහැ. නාසයේ පිනවන එක, දිව පින, කෑම බීම හොයාගෙන ලෝකෙ පුරා හරි ඇවිදිනවා. කන එකම තමයි ජීවිතය. ඊළඟට පහස හොයන එක. මේක අන්තයට ගියාට පස්සේ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඒක හීනයි, පහත් දෙයක්. ගම්ම ග්‍රාම්‍ය දෙයක්. පෝතුජ්ජනික එක පෘථජ්ජනයන්ට අයිති දෙයක්. අනරියෝ ආර්යයන් වහන්සේලා සේවනේ නොකළ යුතු දෙයක්. ආර්යයන් වහන්සේලාට නිවන කරා යන උතුමන්ට අයිති මගක් නෙමෙයි. අනත්ත සංහිතෝ අනර්ථය පිණිස පවතින මාර්ගය. අන්නේ අන්තය අතහරින්න කියමු. ඒ කියන්නේ පංචකාමයන් විඳින්න එපා කියලාද කිව්වේ? බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයන්ට පෙන්නවා ගිහි ශ්‍රාවකයෝ පංචකාමයන් විඳිනවා, ඒක එපා කියලා නැහැ. හැබැයි ආදීනව දස්සාවිනු. ආදීනව දකින්න. රජමැදුරේ හිටියත් මේක අනිත්‍යයි. යම් දවසක මට මේක අතහැරලා යන්න වෙනවා. අවබෝධයෙන් ඒව පරිහරණය කරන්න. ඒකේ අන්තයට යන්න එපා කියලා කිව්වේ. අන්තගාමී වෙන්න එපා. ඒකම ජීවිතේ කරගෙන පංචකාමයන් පිනවීමම ජීවිතේ කරගෙන යන්න එපා. ඒක අන්තයක්. ඒක අතහරින්න. ඊළඟට අත්තකිල මතානු යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඊළඟ අන්තේ තමයි ශරීරයට දුක් දෙන එක. ඒකත් අන්තයක්, අතහැරිය යුතු අන්තයක්.
दुखो अन्न बुद्रो जान वहां से एक वचने पाविच कर एक दुख सहित अनरियो आर्यन वहां से ला सेवने नुकले तो अनर्थ संहित अनर्थे पिरीस पावती न दया दें धर्म मार्ग वाडन वकीला दुख की दिन वकील हितान අපිට මේ මාර්ගයේ හොඳට වඩාගෙන යන්න පුළුවන්කම තියෙද්දි නොඇලී එයා ඊටාම දුෂ්කර පාරක් තෝරගන්න. දැන් උන්වහන්සේ තරම් මේ අන්ත දෙකම අත්හදා බලපු කෙනෙක් මේ ලෝකේ නැහැ. දැන් බලන්න රාම්මේ සුරම්මේ සුබ මාලිගා සැප සම්පත් කාම සුකල්ලිකාන යෝගී උන්වහන්සේට ඉහළටම තිබ්බා. වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ජීවත් වෙද්දී සාමාන්‍ය අයිට වගේ නෙමෙයි සුද්ධෝදන රජතුමා නගරේ වීදි සංචාරය කරත් ඇහැට ප්‍රියමනාප දේවල්ම පේන විදිහට පරිසරය සකස් කෙරේ දුකක් සිතැවුලක් ඇති නොවන විදිහට නගර සිරි නරඹන්න ගියත් නගරේ හැම වෙලාවෙම පංච කාම සම්පත් වලින් ලස්සනට සරසලා ප්‍රියමනාප රූප සුවඳ ලස්සන සංගීත නැටුම් ගැයුම් වාදන මේ හැම දෙයක් තුළම උන්වහන්සේව පංච කාමයන් තුළ හිර කරලා තියාගන්න උත්සාහ කරා. ඊළඟට උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ දුක් දීලා විමුක්තියක් ලබන්න පුළුවන් නම් උන්වහන්සේ ඒ තරම් දුකක් විඳපු කෙනෙක් කොහෙවත් නැතුව අරිය පරිේශන සූත්‍රයේ සාරිපුත්ත සූත්‍රයේ සාරිපුත්ත හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාරිපුත්ත දුෂ්කර ක්‍රියා කරන කාලේ මගේ හිස් කබල හරියට ඒ කාලේ වේලිච්ච ලබු කැටයක් වගේ කියන ඇස් දෙක දිහා බලනකොට වතුර හිඳිච්ච ලිඳක ඇතුලෙන් යන්තම් වතුර ටිකක් පේනවා වගේ හිස් කබල ඇතුලෙන් ඇස් දෙක ගිලිලා පෙනුනේ එහෙමයි කියලා. අතපය හරියට අසීතික වැල්පුරුක් වගේ ආහාර නැතිවීම තුලම හැම මේ ඇට සැකිල්ලට ඇලිලා ගියා කියලා. පපුව අත ගන්නකොට කොඳු ඇට පෙළි අහුවෙනවා කියලා. දින ගණන් සිහිසුන් ඇදගෙන වැටිලා නැකිට ගන්න බැරුව ඉන්නවා. එතකොට ඒ තරම් දුෂ්කර දුක් සහිත ප්‍රතිපදාවක් මේ ලෝකේ කාටවත් හිතන්නවත් බැ වෙන කෙනෙකුට ආහාර ගැනීම අඩු කරලා අඩු කරලා අඩු කරලා දවසට මේක හාල් ලැටයක් දිවාග තියාගත්තා කියන්නේ එච්චරයි දවසට සමහර දවස්වලට එක මසන් ගෙඩියක් පුංචි නිකන් මසන් ගෙඩියක් කිනො දිවාග තියාගත් සමහර දවස්වලට එක අබෑටයක් දිවාග තියාගත්ත කියන දවසට මෙච්චරයි. එතකොට ඔය විදිහට දුෂ්කර ක්‍රියා කරලා දුක් සහිත ජීවිතයක් ගත කරලත් විමුක්තියක් ලබන්න බැරි වුණා. විමුක්තියත් අඩු ගානේ සමාධියක් අර ලබන්න බැරි වුණා. එහෙමනම් ශරීරයට දුක් දුන්නා කියලා දුක අවබෝධ වෙනවද? නෑ. ඒ නිසා මතක තියාගන්න මේ දුක් දුන්නා කියලා දුක අවබෝධ වෙනව නෙමෙයි. සමහර වෙලාවට අපි පහදිනවා දුක් විඳගෙන එවැනි දුෂ්කර විදිහට ඉන්න කෙනෙක් දැක්කහම අපි හිතනවා මේක තමයි නිවන් මඟ කියලා. සාමාන්‍ය මිනිස්සු එහෙම නැද්ද? අපි හිතමු අවු කාස්ටගේ කකුල් පිච්චෙනවා. සෙරෙප්පු දෙකක් ගන්න නැතුව කෙනෙක් යනවා. අඳින්න සිවුරු කවුරු හරි පූජා කරලා අඳින්න පුළුවන්කම තියෙදි ඉරිච්ච සිවුරක් ඇඳගෙන ඉන්නවා. පහදිනවා. එතකොට ඒ වගේ ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරමින් දුක් විඳිනවා. ඒ අය දිහා බලයි මෙන්න නිවන් මඟ. බුදුරජාන් වහන්සේ පෙන්වුවේ දුක් විඳලා දුක අවබෝධ කරන්න බෑ. දුක් විඳලා දුක අවබෝධ කරන්න පුළුවන් නම් උන්වහන්සේ තරම් දුක් විඳපු කෙනෙක් තවත් නැහැ. ඒක අන්තයක්. ඒ නිසා අත්ත කිල මතානු යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඒක දුක් සහිතයි අනාරයයි ආර්යයන් වහන්සේලා නිවන කරා යන අය
අනුගමනය නොකළ යුතු. අනාදතේ පිණිස පවතින. එහෙමනම් නිවන කරා යන මාර්ගය ඒතේතේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධා. මෙන්න මේ අන්ත දෙකෙන් තොර මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ අභිසම්බුද්ධා විශේෂයෙන් අවබෝධ කරගත්තා. චක්කු කරණී, ඥාන කරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තන්ති. චක්කු කරණී දහම් ඇස ලබලා දෙනු. ඥාන කරණී ප්‍රඥාව ලබලා දෙනු. උපසමාය කෙලෙස් සංසිඳවලා දෙනු. චතුරාරි සත්‍ය අවබෝධය ඇති කරලා දෙනු. නිබ්බානාය සංවත්තන්ති නිවන පිණිස උපකාර කරනවා. මොකක්ද මේ මධ්‍යම ප්‍රතිපදා? අයමේ වරියෝ අට්ඨංගිකෝ මග්ගමේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව තමන් වහන්සේ විසින්ම තථාගතයන් අභිසම්බුද්ධා විශේෂයෙන් අවබෝධ කරගත්තා කියලා දේශනා කරා. මේක තමයි මාර්ගය. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ නිවන් මඟ ගැනයි ධම්මචක්ක දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. දැන් පින්වතුනි, මේ මාර්ගය දිහා ගත්තහම දැන් අපි ගමු ඒ අංග 8 සම්මා දිට්ඨි සම්මා සංකප්ප. ඒ දෙක අයිති වෙන්නේ ප්‍රඥා කොටසට. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒ තුන අයිති වෙන්නේ සීලස්කන්ධයට. සම්මා වාචා වචනින් වෙන වැරදි. බොරු, කේලම්, පරුස වචන, හිස් වචන වලින් වළකින්න. සම්මා කම්මන්ත තමන්ගේ කය මුල් කරගෙන ප්‍රාණඝාත, හොරකම්, වැරදි කාම සේවනයේදී කායිකව කරන අකුසල් වලින් වළකින්න. සම්මා ආජීව ජීවත් වීම පිණිස වැරදි ජීවන රටාවක මිත්‍යා ආජීවයෙන් උපයන්නේ. යහපත් ජීවන රටාවක සාධාරණ ධර්මිෂ්ඨව ජීවත් වෙන්න. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිහා බලද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙළ ගහලා තියෙන්නේ කොහොමද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ප්‍රඥා, සම්මා වාචා, කම්මන්ත, ආජීව, සීලේ, සම්මා වායාම, සම්මා සතියේ, සම්මා සමාධි කියන අංග තුන සමාධි ස්කන්ධයට වැටේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිහා බැලූ බැලමට අපිට පේන්නේ කොහොමද? ප්‍රඥා, සීල, සමාධි හැටියට පේන්නේ. හැබැයි මේ මාර්ගයේ වඩන්නේ කොහොමද? සීල, සමාධි, ප්‍රඥා හැටියට වැඩෙන්නේ. ඒ වැඩෙන්නේ කොහොමද? ඒක අපි කතා කරමු. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන්නේ සෝවාන් වීමෙන්. එතකන් අපි පැමිණිලා නැහැ. අපි එකේ තියෙන අංග ජීවිතය තුළ ඇති කරගන්න මහන්සි ගන්න. අපි එකින් එක පුරුදු කරන්න උත්සාහ ගන්නවා. නමුත් අපි මේ මාර්ගයට බැසගත්තා, මාර්ගයට පැමිණුණා කියලා කියන්නේ සෝවාන් වුණා කියන එක. චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානෙ ඇති වුණා කියන එක, සම්මා දිට්ඨියේ සත්‍ය ඥානෙ ඇති වුණා කියන එක. දැන් මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුහාඳුර විස්තර කරේ චතුරාර්ය සත්‍ය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන, තිපරි වට්ටන් දහදසාකාරං ආකාරයට අවබෝධ වෙන හැටි උන්වහන්සේ විස්තර කළා දුන්න. එතකොට යම් කිසි කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙනවා කියලා කියන්නේ යා චතුරාර්ය සත්‍ය, සත්‍ය ඥානෙ ඇති කරගන්න. අර සම්මා දිට්ඨිය සත්‍ය ඥාන වශයෙන්. සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් සම්පූර්ණ වුණා. එතකොට කෙනෙක්
දුක කියන්නේ ආර්ය සත්‍යක්මයි කියන සත්‍ය ඥානය ඇති කරගන්න. දුකේ හට ගැනීම තණ්හාව ආර්ය සත්‍යක්මයි කියන සත්‍ය ඥානය ඇති කරගන්න. දුක නැතිවීම තණ්හා නිරෝධය ආර්ය සත්‍යක්මයි කියන සත්‍ය ඥානය ඇති කරගන්න. දුක නැති කරන මාර්ගයේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි නිවන් මඟ කියලා සත්‍ය ඥානය ඇති කරගන්න. ඒ සත්‍ය ඥානය ඇති කරගත්ත කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්ත නිවන් මඟට බැසගත්ත කෙනෙක්. දැන් සෝතාපන්න කියන එකේ අර්ථය මොකද්ද? මේක තියෙනවා වේදාල සූත්‍රයේ. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආපන්න කියන්නේ පැමිණෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන අර්ථයෙන් තමයි සෝතාපන්න කියලා කියන්නේ. සෝත කියන එකේ තව අර්ථ කීපයක් තියෙනවා. දැන් අපි කනටත් කියනවා සෝත, චක්කු සෝත ගහන කියනවා. එතකොට කනට පැමිණෙනවා කියන එකද? නෑ. ඊළඟට සෝත කියනවා සැඩ පහරට, වේගෙන් ගලාගෙන යන සැඩ පහරටත් කියනවා සෝත කියලා. සැඩ පහරට පනිනවා කියන එක සෝතාපන්න කියන්නේ නෑ, එහෙම එකක් නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියනවා සෝත කියලා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආපන්න පැමිණෙනවා, පැමිණෙනවා කියන එක තමයි සෝතාපන්න කියන එකේ අර්ථය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානය ඇති කරගෙන. ඒ කියන්නේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගෙන පැමිණෙන. එතකොට සත්‍ය ඥානය ඇති කරගෙන සම්මා දිට්ඨියට ආවට පස්සේ දැන් එයාට ඒ ආර්ය සත්‍ය හතරටම වෙන වෙනම කෘත්‍ය හතරක් තියෙනවා. මොනවද? දුක අවබෝධ කරන්නට ඕනේ. ඒක තමයි දුකේ කෘත්‍ය. තණ්හාව ප්‍රහාණය කරන්නට ඕනේ. ඒ තමයි දුක හට ගැනීමේ කෘත්‍ය කළ යුතුද? ඒක ප්‍රහාණය කරන්නට ඕනේ. නිවන සාක්ෂාත් කරන්නට ඕනේ. ඒක තමයි දුක නැතිවීමේ කෘත්‍ය. මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩන්නට ඕනේ. ඒක තමයි එහි කෘත්‍ය. ඒ කෘත්‍ය දියුණු කර ගැනීම පිණිස සීලේක පිහිටලා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුල පිහිටගෙන සමාධියක් වඩමින් සම්මා වායාම සම්මා සති සම්මා සමාධිය වඩමින් ආයමත් මොකද කරන්නේ? සම්මා දිට්ඨියම පරිපූර්ණ කරන. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල දැන් වැඩෙන්නේ කොහොමද? කෘත්‍ය වැඩෙන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන්. සීලේක පිහිටලා සමාධිය වඩමින් ආයම සම්මා දිට්ඨියමයි වඩන්නේ. එහෙම වඩාගෙන යනකොට කාමරාග පටිග සංයෝජන තුනී වෙලා යා සකදාගාමි වෙනවා. කෘත්‍ය වඩාගෙන යනකොට තමයි සකදාගාමි වෙන්නේ. එතකොට යා තවදුරටත් අනාගාමි වීම පිණිස තවදුරටත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සීලේම පුරුදු කරමින් සම්මා වාචා කම්මන්ත ආජීව තුලම පිහිටමින් සමාධි ස්කන්ධේම වඩමින් සම්මා වායාම සති සමාධියම වඩමින් ආයමත් සම්මා දිට්ඨියමයි පරිපූර්ණ කරන්නේ. සීල සමාධි ප්‍රඥා වශයෙන්ම වඩාගෙන යන. එහෙම වඩාගෙන යනකොට කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන් යාතුලින් ප්‍රහාණය වෙලාම යන. අන්න එතකොට යා අනාගාමී ඵලයට පත් වෙන. දැන් අනාගාමි වෙච්ච කෙනාට තවත් සංයෝජන පහක් තියෙනවා. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජ. ඒ සංයෝජන ප්‍රහාණය කර ගැනීම පිණිස යා තවදුරටත් මොකද කරන්නේ? සීලේම පිහිටලා සමාධියම තවදුරටත් බලවත් කරගෙන සම්මා දිට්ඨියම ප්‍රඥාවම දියුණු කරන. සීල සමාධි ප්‍රඥා වශයෙන්ම වඩන. එහෙම වඩාගෙන වඩාගෙන යනකොට අන්නේ රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන සංයෝජනත් දුරු වෙලා ඒ කෙනා සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා උතුම් අරහත්වයට පත් වෙනවා. අරහත්වයට පත් වෙනවා සමගම තමයි සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙන්නේ. එතකොට යාට ඇති වෙනවා සම්මා දිට්ඨිය තුල කෘතඥානි. මම දුක අවබෝධ කළා. අන්න කෘත කරලා ඉවරයි. ආයි කරන්න දෙයක් නැහැ.
තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා කෘතඥානි කරලා ඉවරයිද නිවන සම්පූර්ණයෙන් මම සාක්ෂාත් කළා කෘතඥානි මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩලා මං අවසන් කළා කියලා කෘතඥානිය ඇති වෙන එහෙමනම් සම්මා දිට්ඨිය තුල සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් තිපරිවට්ටන් දහදසාකාරං කියලා අපි කියන. අන්නේ විදිහට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩා ගන්නට තියෙන්නේ. පිංගතුනි බුදුරජාණන් වහන්සේ ඔන්නෝය මාර්ගයේ වඩන හැටි තමයි ධම්මචක්ක දේශනා විස්තර කරන්නේ. ඊළඟට මේ ධම්මචක්ක දේශනාවේ සඳහන් වෙනවා බුදුරජාන් වහන්සේ චතුරාරි සත්‍ය ගැන විස්තර කරලා දුන්නු. ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍ය මහණෙනි දුක්ඛාරිය සත්‍ය කියන්නේ කුමක්ද? ජාතිපි දුක්ඛං ජරාපි දුක්ඛං ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අපීහි සම්පයෝගෝ දුක්ඛෝ පීහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානක්ඛන්දා දුක්ඛා. දැන් මේ කාරණා ටික තමන්ට ගලපලා හොඳට බලන්න. මේ ධර්මයේ ඕපනායිකයි. එතකොට අපි මේ ධර්මය තමා තුලින් බලනකොට තමයි අපිට තමා තුලින් ධර්මයේ තමන්ගේ ජීවිතයේ දිහා දකින්න තියෙන්නේ. ඕපනායිකෝ තමාට ගලපලා බලන්න. ඉපදීම දුකක්. දැන් අපි ඉපදිලාද නැද්ද? ඉපදිලානේ. මනුස්ස ලෝකේ ඉපදිච්ච අය මේ බණහන්. මොනවද අපිට ඉපදිලා තියෙන්නේ? ආයතනානම් පටිලාබෝ. ඉපදීම බුදුහාඳුර විස්තර කරන ආයතනයන්ගේ 15. පංච උපාදානස්කන්ධයක 15. දැන් ආයතන අපිට මොනවද 15 වෙලා තියෙන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ආයතනයන්ගේ 15 වෙලා තියෙන ඉපදීම. මේ ඉපදීමම දුකක්ද නැද්ද? ඔ කොහොම කිව්වට තේරෙනවද ඇත්තට? දැන් මෙහෙම හිතමු. කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ මව් අපි මනුස්ස ලෝකේ ගැන මේ අපායවල් ගැන නෙමෙයි කතා කරන්නේ. ඉපදීන් හතරක් තියෙනවානේ. මව් කුසෙන් උපදිනවා, බිත්තර ඇතුලේ උපදිනවා, තෙත් පරිසරයක උපදින, ඕපපාතික උපදින. අපි මනුස්ස ලෝකේ ඉපදීම ගැන හිතමු. මව් කුසක් ඇතුලේ මාස 9ක් දරුවෙක් කුස ඇතුලේ වැඩෙනකොට ඒ කුස ඇතුලේ ඉන්න දරුවා සැපක්ද දුකක්ද දැනෙන්නේ? ඔබම හිතන්න දරුවෙක් උණ්ඩි වෙලා හිර වෙලා මේ වතුර බෝලයක් වගේ අස්සක ඉන්නකොට දරුවා කුස ඇතුලේ දඟලනවා අම්මට දැනෙන්නේ නැද්ද? බඩට පයින් ගහනවා, එහෙට හැරෙනවා, මෙහෙට හැරෙන්න දඟලනවා. එතකොට දරුවා දුකක් විඳින්නේ. උපදිනකොට කොච්චර වේදනාවක් එක්කද දරුවෙක් එළියට බිහි වෙන්නේ? උපදින්න ගිහිල්ලා දරුව මැරෙනවනේ වේදනාවට. දරුවෙක් උපදිනකොට හිතන්න හැම නිකන් ලූණු සිවියක් වගේ. ඔබ හිතන්න අපිට තුවාලයක් මේ අතප්පයක් හැම ගිහිල්ලා අලුතෙන් උඩින් යන්තම් හැම එනකොට නිකන් අත ගන්නකොට ඒ තුවාලේ වේදනාවක් නැද්ද? වේදනාව. ඉපදිච්ච ගමන් දරුවෙක්ගේ හැම කොච්චර සියුම්ද? ඒ දරුවා වඩා ගත්තත් තුරුල් කරගත්තත් රෙදි කෑල්ලකින් එතුවත් තුවාලයක් පිරිමි මදිනවා වගේ වේදනාවක් උපදින. කෑ ගහගෙන අඬාගෙන දරුවෝ උපදින්න හිනා වීගෙන එනවා නෙමෙයි. එතකොට ඒ ඉපදීම දුකක් කියලා අපි දරුවෙක් දිහා බලාගෙන හිතනවද? නෑ. අම්මා තාත්තට ඒ තරම් දෙයක් නෑ. නෑදෑයන්ට ඊට වඩා දෙයක් නැහැ. ඒ තුල අවිද්‍යාවෙන් වැහුණට පස්සේ අනේ දරුවෙක් ලැබුණා, අනේ දරුවෙක් ලැබුණා කියලා ඒ දරුවගේ මූණ කට දිහා බලාගෙන සතුටු වෙවි ඉන්නවා මිසක් ඒ ළමයා ඉපදීමත් එක්ක විඳින දුක ඒක මෙනෙහි වෙනවද? නැහැ. ඊළඟට දරුවා
උඩු වැලි අතට මල මුත්‍ර කරගෙන කටෑරලා කියන්නද මගේ කොන්දරි දෙනවා මාව පොඩ්ඩක් මේ පැත්තට හරවන්න මගේ අතක් කැඹරිලා තියෙන කියන්නද කටෑරලා මාස ගානක් යනවා සමට අවුරුදු ගානක් යනවා වචනයක් කතා කරගන්න තනියෙන් නැකිට ගන්න හැරෙන්න එතකොට ඉපදීමත් එක්ක මේ ලැබිච්ච දුක් ටික අපිට අමතකයි නේද අපිට අමතක අපි ආයිමත් ආස කරනවා හනේ මට ආයිත් උපදින්න තියෙනවා නම් කියලා ආස කරන ඉපදීම දුකක් ඊළඟට ලෙඩවීම දුකක් මොනවද ලෙඩ වෙන්නේ අර ඉපදිච්ච දේවල්මයි ඇස ලෙඩ වෙනවා කන ලෙඩ වෙනවා නාසය දිව ශරීරය මනස මේ ආයතන හයමයි ලෙඩ වෙන්නේ ඒක දුකක් බලන්න ඉස්පිරිතාල වලට ගිහිල්ලා හිනාවෙවි අහෝ සැපක් ඔපරේෂන් කරනකොට කටු අනිනකොට පපුව තලනකොට හිනාවෙවි සන්තෝෂෙන්ද ඉන්නේ දුකක් විඳින්නේ ඒ නිසා ලෙඩවි ඉපදුනා නම් ඒකාන්තයෙන් ලෙඩ වෙනවා වයසට යාම කිස් ටික පැහෙනවා හැම රැලි වැටෙනවා ඇවිද ගන්න බෑ කුදු වෙනවා සමහර වෙලාවට වෙනද කකුල් දෙකින් ඇවිදගෙන ගිය කෙනා දැන් කිහිලි කරුවක් ඕනේ කුරෝධ පුටුවක් ඕනේ තව කෙනෙක්ගේ වාරුවක් ඕනේ ඇඳෙන් නැකිට ගන්න බෑ දුකක්ද සැපක්ද දුකක් මරණම්පි දුක්ඛං මරණය ජීවිතේ මරණයේ ඉස්සරහා මිනිස්සු මොන තරම් දුකටපත් වෙනවද මරණ වේදනාව මරණ දුක ඊළඟට පිය විප්පයෝගෝ දුක්ඛෝ අපි හිතවතුන් අපි ආදරය කරපු අය අපි ඇලුම් කරන අය අපේ ප්‍රියයන් අපේ ඇස් ඉදිරි පිට ජීවත් වෙන කාලේ එක එක්කෙනා අහිමි වෙලා යන ඒක දුකක් ඒ අහිමිවීම තුල මේවා හිත හිතා විඳවනවා අඬනවා හැඬූ කඳුලින් මුළු ජීවිතේම අඬා ජීවත් වෙන අනේ අසවලා මට නැති වුණා මං තනි වුණා කීකේ කොච්චර දුක් විඳ ඉන්නවා ඊළඟට අප්පියේහි සම්පයෝග දුක් හතුරු තරහකාරයෝ ඊරිසියාකාරයෝ කුඩු කේඩුකම් කරන මිනිස්සු ජීවිත කාලෙම හම්බෙනු කොහෙ ගියත් බුදුවරුන්ටත් හිටියද නැද්ද සාරා සංඛේය කල්ප ලක්ෂයක් පාරමී පුරල මෛත්‍රී පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සසරේ පුරල ඒ තරම් මහා කාරුණික බුදුවරුන්ටත් ගල් පෙරලන මිනිස්සු අලිකුල අපු කරලා අනතුරක් කරන්න සැලසුම් කරපු අය දුනු ශිල්පීන් යොදවලා බුදුහාමුදුරුවෝ මරන්න සැලසුම් කරපු පව්කාරයෝ මාගන්දියා චිංචි මානවිකා සුප්‍රබුද්ධ රජ්ජුරු බුදුහාමුදුරන්ට බැනවැදිච්ච නින්දා පහස කරපු මොන තරම් පිරිසක් එදා සමාජෙ හිටියද ඒක තමයි ලෝකේ හැටි. ඒ නිසා ජීවත් වෙනවා කියලා කියන්නේ හතුරු තරහකාරයෝ අපි කොහොම හිටියත් හැදෙනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒ අයත් එක්ක ජීවත් වෙන වෙන එකම ආර්ය සත්‍යයක් ඒක. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. ඊළඟ එක යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛ යමක් කැමතිද ඒ කැමති දේ නොලැබීම දුකක්. ඒක තේරුම් ගන්න මේ විදිහට ධර්මයේ තියෙන මෙහෙම. ඒ කියන්නේ දැන් අපි කැමති දේ ගන්න බෑ ඒක දුකක් නෙමෙයි. කෙනෙකුට ඉතින් බලන ලස්සන වාහනයක් දැක්කහම මට මේක ගන්න තියෙනවන. අතේ සල්ලි නෑ. ඒකද? ඒකත් එක්තරා දුකක් ඇති වෙන එකක් තමයි. හැබැයි යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියලා බුදුහාඳුරෝ පෙන්නුවේ එහෙම එකක් නෙමෙයි. ඉපදෙමින් යන සත්වයා කැමති වෙනවා අනේ මට නම් මේ වගේ උපතක් එපා කියලා කැමති වෙනවා. සමහර දුක් විඳින අය දැකලා හිතෙන්නේ නැද්ද? සමහර දරුවෝ දැකලා විකෘති අය දුක් සහිත උපත් දැකලා හිතනවා අම්මෝ මේ වගේ නම් උපදින්න ඕනේ නැහැ කියලා හිතනවා.
හැබැයි අපි හිතූ පමණින් අපිට ලැබෙනවද නෑ හිතුවා කියලා නොලබා ඉන්න බෑ අන්න කැමති දේ නොලැබීම අවිද්‍යාව තණ්හාව තියෙන තාක් සසර ගමන හැදෙනවා ඉපදීම ලැබෙනවා ලෙඩ වෙච්ච කෙනෙක් දැකලා ඉස්පිරිතාලවලට ගිහිල්ලා ලෙඩ විඳින දුක් ගැහැට දැකලා හිතනවා හම්බෝ මෙහෙමනම් ඕනේ උපෝපං ආත්මිකවත් මෙහෙම ලෙඩක් නම් හැදෙන්න එපා කියලා හිතනවා හැබැයි අපි හිතුවට ලෙඩ නොවී ඉන්න පුළුවන්ද ඉපදුනා නම් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ලෙඩ වෙන ශරීරයක් දරාගත්තා නම් ලෙඩ වෙනවා අපි කැමති වුණා කියලා ලබන්න බෑ අන්න කැමති දේ නොලැබීමේ දුක වයසට ගියායි දැකලා හිතන අම්මෝ මෙහෙම නම් ඉන්න ඕනේ නැ මෙච්චර නම් දුක් විඳින්න ඕනේ නැ මෙහෙම නම් ඕනේ නැ කියලා හිතන හැබැයි ඉපදුනා නම් වයසට යනවා අන්න කැමති දේ නොලැබීමේ දුක මරණයේ ඉදිරියේ හිතන අනේ මට මැරෙන්න බෑ මගේ දරුවෝ නෑදෑයෝ ඥාති මාව අතහැරලා යන්න නැත්නම් හැබැයි අපිට ලබන්න පුළුවන්ද බෑ කැමති දේ නොලැබීමේ දුක හතුරු තරහකාරයෝ ඊරිසියාකාරයෝ කරදර බාධා ඇති කරනකොට මේ වගේ නම් සංසාරේවත් මේ හතුරු මුණ ගැහෙන්න එපා කියලා හිතනවද නැද්ද හිතනව අපි හිතුවා කියලා සිතූ පමණින් ලබන්න බෑ ඒක ආර්ය සත්‍යයක් කැමති දේ නොලැබීමේ දුක එතකොට මෙන්න මේ ටික අපි හොඳට ගලපලා බැලුවොත් දුක්ඛාරය සත්‍ය ඕකම නෙමෙයිද ජීවිතේ ඉපදීමේ දුක වයසට යාම ලෙඩවීම මරණය ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන් සමග එකතු වීම කැමති දේ නොලැබීම මුළු ජීවිත කාලේ පුරාම අපිට තියෙනවා හැබැයි ඔය ටික කොච්චර දැනගත්තත් දුක අවබෝධ වෙනවද නෑ අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා අවබෝධ කරන්න තියෙන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ මහණෙනි සංක්ෂේපයෙන් ගත්තොත් හකුලවලා ගත්තොත් පංච උපාදානස්කන්ධයයි දුක කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවා එහෙමනම් මෙන්න මේක තමයි දුක්ඛාරය සත්‍ය කියලා බුදුහාමුදුරුවෝ ඔන්න ධම්මචක්ක දේශනාවේදී දුක්ඛාරය සත්‍ය විස්තර කරා. ඊළඟට බුදුරජාන් වහන්සේ විස්තර කරා දුකේ හට ගැනීම නැමැති ආර්ය සත්‍ය කියන්නේ කුමක්ද? යායන් තණ්හා පෝණෝ භවිකා නන්දි රාග සහගතා තත්ත තත්ථාපි නන්දිනී සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා අන්න දුකේ හට ගැනීම තණ්හාවේ හට ගැනීම යම් තණ්හාවක් ඇද්ද ඒ තණ්හාවේ ලක්ෂණ තුනක් එතන විස්තර වෙනවා යායන් තණ්හා පෝණෝ භවිකා යම් තණ්හාවක් ඇද්ද පුනර්භවය හදලා දෙනවා තණ්හාවේ මොකද්ද කරන්නේ පුනර්භවයක් ආයමත් උපතක් හදලා දෙනවා නන්දි රාග සහගත ඒ හදලා දෙන උපතත් එක්ක ආස්වාදෙන් ඇලෙනවා. තත්ත තත්ථාභිනන්දිනී උපෝපන් තන සතුටින් පිළිගන්නවා. ඔන්න ඔය ලක්ෂණ තුන තණ්හාවේ තියෙන ලක්ෂණ තුනක්. පුනර්භවයක් හදලා දෙනවා. උපෝපන් තන සතුටින් පිළිගන්නවා ආස්වාදෙන් ඇලෙනවා එකට. දැන් අපි හිතමු මෙහෙම ඒක ගලපලා බලන්න මෙහෙම. පුනර්භවයක් හදලා දෙනවා. දැන් මැරුණාට පස්සේ තණ්හාව නිසා මොකද වෙන්නේ? උපදිනවා. අපි හිතමු යා බලු පැටියෙක් කියලා ඉපදුනා කියලා. අන්න පුනර්භවයක් හදලා දුන්නු. පෝණෝ භවිකා පුනර්භවයක් බලු පැටි. නන්දි රාග සහගතයි බලු පැටියේ ආත්මයට ආස්වාදෙන් ඇලෙනවා. දැන් එයාට තියෙනවා ඇස් දෙකක් කන නාසය දිව ශරීරය මනස. හැබැයි මිනිස්සෙක් වගේ නෙමෙයි බලු පැටිය. ඒ රූපේට ඒ ශරීරයට ඒ ඇස් දෙකට ඒ කයට ඇලුම් කරන.
තට්ට තට්ටා බිනන්දිනී උප උපන්තන සතුටින් පිළිගන්න. දැන් ඒ ආයතන පිළි අරගෙන ඉන්නේ. ඒ බලු පැටියාගේ ලෝකෙ මොකද්ද? බලු අම්මා අර බලු රැළ බලු පැටවු ටික හපා කනවා, පොර කනවා, සෙල්ලම් කරනවා, බුරනවා. ඕක තමයි යාගේ ලෝකෙ දැන්. ඒකට ඇලුම් කරනවා, ඒකට ආස කරනවා. එතන සතුටින් පිළිගන්න. අපි හිතමු කෙනෙක් මැරිලා ප්‍රේතෙක් අමනුස්සෙක් වෙලා ඉපදුනා කියලා. දැන් එයාට ලැබෙනවා අමනුස්ස කයක්, විරූපී ශරීරයක්. ඒක අපිට විරූපී වුණාට එයා ඒකට ඇලුම් කරන. ඒ ආත්මයට ආස කරන. එයාගේ අර සේම් සොටු ටික, මලමුට්ට ටික, කන බොන ආහාර, එයා ඒවට ප්‍රියයි. අපිට අප්‍රිය වුණාට එයාට ඒව ප්‍රියයි. ඒ ලෝකයට එයා ඇලුම් කරනවා, ආස කරනවා. ඒකයි පිංගතුනි බොහෝ ඥාතීන් පිං ගන්නවත් කැමති නෑ. ඒ ආත්මෙන් අතමි දෙන්න කැමති නෑ. අපිට දුකක් දුකක් කියලා අපිට පෙවුනට ඒ අය ඒ ආත්මිට ආසාවේ ඇලුම් කරගෙන ඉන්නවා. ඒකයි තණ්හාවේ ලක්ෂණ. තණ්හාව නිසා උපෝපන්තන සතුටින් පිළිගන්න. ආසාදෙන් උපෝපන්තනට ඇලෙනවා. ඒක තමන්ගේ ජීවිතය කරගෙන ජීවත් වෙන. ඒ තණ්හාවේ හට ගැනීම තමයි දුකේ හට ගැනීම. යම් තැනක තණ්හාව හටගත්තද තණ්හා පච්චය උපාදාන. උපාදාන පච්චය භවෝ. භව පච්චය ජාති. ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. අන්න තණ්හාවේ හට ගැනීමත් සමග දුකේ හට ගැනීම සිද්ධ වෙනවා. පටිච්ච සම්පාදේ හැදෙනවා. ඒ තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරා දුක්ඛ නිරෝධාරේ සත්‍ය. දුක නැතිවීම කියන්නේ මොකක්ද? යම් තැනක තණ්හාව හට ගැනීම නම් දුකේ හට ගැනීම. දුක නැතිවීම කියන්නේ ඒ තණ්හාවේ නැතිවීම. යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. යම් තණ්හාවක් ඇද්දී තණ්හාව ඉතුරු නැතුව අශේෂ විරාග නිරෝධ ඉතුරු නැතුවම නිරුද්ධ කරලා දාන. ඡාගෝ අතහරින, බැහැර කරන. මුත්‍ති ඇල්ම, අනාලය ඇල්ම දුරු කරලා දාන, බැහැර කරන. තණ්හා නිරෝධේ තමයි දුක්ඛ නිරෝධේ. තණ්හාව හටගත්ත තැනමයි තණ්හාව නිරුද්ධ කරන්න තියෙන්නේ. තණ්හා නිරෝධයත් එක්ක තණ්හා නිරෝධා උපාදාන නිරෝධ. තණ්හාව නිරුද්ධ වෙනකොට බැඳියාම නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ විපාක පිණිස කර්ම සකස් වෙන එක නිරුද්ධ වෙනවා. භව නිරෝධා ජාති නිරෝධෝ විපාක පිණිස කර්මයේ නිරුද්ධ නම් ඉපදීම නිරුද්ධ වෙනවා. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධන්ත. ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් සියල්ල නිරුද්ධ වෙලා යන. අන්න දුක නැතිවීම නැමැති ආර්ය සත්‍ය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ දුක නැති කිරීම පිණිස පවතින මාර්ගයක් තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඔය අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය ගැන බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක දේශනාවෙදි විස්තර කළා. විස්තර කරලා උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ මේ දුක ආර්ය සත්‍යක්මයි කියන අවබෝධයේ බෝධි මූලයේදී කිසිම ගුරුවරයෙක්ගේ උපදේශයක් නැතුව ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. මේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන මේක සත්‍යක්මයි කියන සත්‍ය ඥානෙ තථාගතයන් අභිසම්බුද්ධ තථාගතයන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරා. දහම් මැස ලබා දුන්නා. චක්කු කරණී, ඥාන කරණී, උපසමාය, අභිඥාය, නිබ්බානාය සංවත්ත. නිවන පිණිස උපකාර වෙන. එතකොට මේ මාර්ගය උන්වහන්සේ අවබෝධ කරගත්තා කියලා උන්වහන්සේ ඊළඟට
මේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් තිපරිවට්ටන් ද්වාදස ආකාරං ආකාරයට අවබෝධ කරගන්න ක්‍රමයේ විස්තර කරා. දැන් මම ඔබට කලින් කියලා දුන්නා ධම්මචක්ක දේශනාවේදී මේ කියපු චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන වශයෙන් සෝවාන් වෙනකොට කෙනෙකුට ඇති වෙනවා සතර ආකාරي අවබෝධය. දුක කියන්නේ ආර්ය සත්‍යක්මයි කියන අවබෝධය. දුකේ හට ගැනීම තණ්හාවේ හට ගැනීමමයි ඒ ආර්ය සත්‍යක්මයි කියන අවබෝධය. දුක නැතිවීම තණ්හාව නැතිවීම ඒ ආර්ය සත්‍යක්මයි. දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය මේක ආර්ය සත්‍යක්මයි කියන අවබෝධය ඇති වෙන. ඒ තමයි දුක ගැන දුක දුකේ හට ගැනීම දුක නැතිවීම දුක නැති කරන මාර්ගය ගැන ඇති කරගන්න සත්‍ය ඥාන. ඊළඟට මේ චතුරාර්ය සත්‍යෙට වෙන වෙනම කෘත්‍ය හතරක් තියෙනවා. දුක අවබෝධ කළ යුතුයි. දුකේ හට ගැනීම තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. දුක නැතිවීම නිවන සාක්ෂාත් කළ යුතුයි. දුක නැති කරන මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩි යුතුයි. ඒ තමයි කෘත්‍ය. ඒ කෘත්‍ය ගැන ඇතිවන අවබෝධය තමයි සතර ආකාරයකින් ඇති වෙනවා කෘත්‍ය ඥානෙ. ඒ කෘත්‍ය වඩලා අවසන් වෙනකොට ඇති වෙන්නේ කෘතඥානෙ. මම දුක අවබෝධ කළා. මම තණ්හාව ප්‍රහාණය කළා. මම නිවන සාක්ෂාත් කළා. මාර්ගයේ වඩලා අවසන් කළා කියන අවබෝධය කෘතඥාන. එතකොට කෘතඥානෙ ඇති වෙන්නේ කාටද? රහතන් වහන්සේලා. එතකොට රහතන් වහන්සේලාට චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන, තිපරිවට්ටන් ද්වාදසාකාරං හැටියට අවබෝධ වෙන. ඒ විදිහට අවබෝධ වෙනවට කියනවා සම්මා ඥාන කියලා. සම්මා විමුක්තිය. රහතන් වහන්සේලාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ට අමතරව තව අංග දෙකක් ගැන තියෙනවා. දසාංගේහි සමන්නාගතෝ අරහාති උච්චති කියලා හලයි. අංග 10ක් තියෙනවා රහතන් වහන්සේලා තුල. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ඥාන, සම්මා විමුක්ති. සම්මා ඥාන කියන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් තිපරිවට්ටන් ද්වාදස ආකාරයන් හැටියට අවබෝධ කරා කියන අවබෝධය. සම්මා ඥාන. තමන් සියලු කෙලෙසුන්ගේ මිදුණා විමුක්තියට පත් උනා සම්මා විමුක්ති. දසාංගේහි සමන්නාගතෝ අරහාති උච්චති. රහතන් වහන්සේ ළඟ 10කින් යුක්තයි. එතකොට මෙන්න මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ ඇසල පුන් පොහෝ දවසේ ඉසිපතන මිගදායිදි දේශනා කරන්නට යෙදුණා. එදා මේ දේශනාව දේශනා කරලා අවසන් වෙනකොට අර බණහපු පස් දෙනාගෙන් සද්ධාවෙන්ම බණහපු, විශ්වාසයෙන්ම බණහපු කොණ්ණඤ්ඤන් වහන්සේගේ හිත සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනයන්ගෙන් මිදිලා සෝවාන් ඵලයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ උදානයක් පල කරා අඤ්ඤාසි වතබෝ කොණ්ණඤ්ඤෝ, අඤ්ඤාසි වතබෝ කොණ්ණඤ්ඤෝ. කොණ්ණඤ්ඤන් වහන්සේට අවබෝධ වුණා. කොණ්ණඤ්ඤන් වහන්සේට අවබෝධ වුණා කියලා උදානයක් පල කරා. ඒ මොහොතේ දසදහසක් ලෝක ධාතුවටම අප්‍රමාණෝච උලහාරෝ ඕභාසෝ ලෝකේ පාතුරහෝසි. දසදහසක් ලෝක ධාතුවට දෙවියන්ගේ දේවානුභාව ඉක්මවා ගිය ආලෝක ධාරාවන් පැතිරිලා ගියා කිය. මේ ධම්මචක්ක දේශනාව දේශනා කළ අවසන් වෙනකොට දසදහසක් ලෝක ධාතු ආලෝකමත් වුණා. මහා ඝන අන්ධකාරය විතරක් පවතින ලෝකාන්තරික නිරයක් ඒ ආලෝක ධාරාවෙන් සුළු මොහොතකට ආලෝකමත් වෙලා ගියා කිය. දෙවියන් අතරින් දෙවිවරු 18 කෝටියක් මාර්ගඵල ලැබුවා මේ දේශනාව අවසන්. එතකොට මනුස්ස ලෝකෙන් එක්කෙනයි කොණ්ණඤ්ඤහාමුදු. අහසෙ පිරීලා ඉතිරිලා බණහපු දෙවිවරු අතර 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලබන. ඒ දෙවියන් අතරින් මුලින්ම සාදුකාර දෙමින් ප්‍රීතිකෝසා කරා බුම්මානන්දේ බූමාටු දෙවිවරු
අප්පතිවත්තියන් ශ්‍රමණේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා කේන චිවා ලෝකස්මි. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ පැවැත්තුවා. මේ දේශනාව නම් මේ ලෝකේ වෙන කාටවත් කරන්න බෑ. බුදු කෙනෙක්මයි මේ දේශනාව කරන්නේ. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ පැවැත්ව වෙන කිසිම ශ්‍රමණේකුට බ්‍රාහ්මණේකුට දෙවියෙකුට මාරේකුට කාටවත් කරන්න බෑ. බුදු කෙනෙක්මයි මේ දේශනාව කරන්නේ. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ පැවැත්වා කියලා ප්‍රීතිගෝසා කරා. ඒ හඬට චාතුම් මහරජික දෙවියොත් බුම්මානන් දේවානන් සද්දන් සුත්තා චාතුම් මහරජිකා දේවා සද්ද මනුස්සාවේස අර බූමාටු දෙවියන්ගේ ප්‍රීති ගෝසා සාදුකාර හඬට චාතුම් මහරජික දෙවියොත් ඒ විදිහටම ප්‍රීති ගෝසා කරා. ඒකනම් ඇත්ත. මේ දේශනාව නම් බුදු කෙනෙක්මයි දේශනාව කරන්නේ. මේ ලෝකේ වෙන කිසිම ශ්‍රමණේකුට බ්‍රාහ්මණේකුට මිනිස්සෙකුට කාටවත් ওই දේශනාව කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ පැවැත්වුවා කියලා චාතුම් මහරජික දෙවියොත් ඒ විදිහටම ප්‍රීතිගෝසා කරා. චාතුම් මහරජිකානන් දේවානන් සද්දන් සුත්තා තුසිතා දේවා තාවතිසා දේවා සද්ද මනුස්සාව තවතිසාව. චාතුම් මහරජිකට ඉහලින් තියෙන්නේ තවතිසා, ඊළඟට යාමී, ඊළඟට තුසිතේ, ඊළඟට නිම්මාන් රති, පරණිමිත වසවර්ති, බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම, ওই විදිහට ඉහලට 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 අකනිටා බඹලව දක්වාම ප්‍රීතිගෝසාව පැතිරිලා ගියා. සාදුකාර හඬ පැතිරිලා ගියා. එහෙමනම් ඇසල පුන් පොහෝ දවසේ ධම්මචක්ක දේශනාව දේශනා කළ අවසන් වෙනකොට පොළොව වාසී දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලවටම සාදුකාර දිදී සාදු හඬ පැතිරිලා ගියා. ඒ උතුම් සාදුකාර හඬ පැතිරිලා ගිය ඇසල පුන් පොහෝ දවසේ ඒ උතුම් ධම්මචක්ක දේශනාව ඇසුරෙන් අද මේ අපි ධර්ම කාරණා ශ්‍රවණය කරේ. එතකොට මේ කාරණා මේ දේශනා හොඳට ජීවිතයට ගලපලා බලන්න අමාරුයි. හැබැයි මේ ධර්මය අමාරුයි කියලා අපිට විකල්ප තියෙනවද? දැන් අපිට මල් පූජා කරන්න ලේසි. මල් ටිකක් කඩාගත්තා, බුදු ගුණ කියාගත්තා, මල් ටිකක් පූජා කරා, ලේසි. බෝධි පූජාවක් තියන්න පෑන් කලයක් අරගෙන බෝධීන් වහන්සේ වටේ බුදුගුණ කිය කිය කියා පෑන් කලයේ පූජා කරා, ගිලම්පස ටිකක් හදලා පූජා කරා, වාඩි වෙලා පොතක් බලාගෙන පිරිත් ටිකක් කිව්වා, බුදුගුණ ගාථා ටිකක් කවි ටිකක් කිව්වා. ඒක කරගන්න පුළුවන්. හැබැයි මේ ධර්මයේ තමා තුලින් විමසලා තමා තුලින් අවබෝධ කරගන්නවා කියන එක ඒක ටිකක් අමාරුයි. ඒක ලේසි නෑ. හැබැයි අපිට විකල්පයක් නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරා, මහණෙනි අඬාඬා හරි මේ මාර්ගයේ ගමන් කර, වෙන විකල්ප නැහැ. කොච්චර කෙලෙස් නිසා පීඩාවත් සමහරලාට භාවනා කරන්න හිතනකොටම නිදිමත එනවා. ධර්මයේ අහන්න පටන් ගන්නකොටම නිදිමතක් එනවා. මේක බෑමයි කියලා හිතෙනවා, පස්සේ කරනවා, හෙට කරනවා කියලා හිතෙනවා. කරදර බාධා ප්‍රශ්න එනවා, කොහොම හරි ඒ වැඩේ කඩාකප්පල් වෙන විදිහට කරුණු යෙදෙනවා. ඒ මොන විදිහේ ප්‍රශ්න ගැටලු පීඩාවත් නෑ, මම මේ දේ කරනවාමයි, මං කොහොම හරි මේ ධර්මයේ කරා යනවා. කවුරුත් මාව බේර ගන්න නෑ. මෙච්චර වටින බුද්ධ ශාසනයක් මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ මම මගේ රැකවරණයේ ධර්මයේ තුලින් හදාගන්නවා මයි කියන අදිෂ්ඨානය ඇති කරගන්නවා. අන්නේ කෙනා තමයි මොන ප්‍රශ්න කරදර බාධා ආවත් ධර්මයේ කරා යන්නේ. අන්න එහෙම ධර්මයේ කරා යන කෙනාට තමයි අදිෂ්ඨාන පාරමිතා වැඩි. මොනතරම් කරදර බාධා ප්‍රශ්න ආවත් ධර්මයේ කරා යන කෙනාට තමයි වීරිය පාරමිතා වැඩි. මොනතරම් කරදර බාධා ප්‍රශ්නාවත් ධර්මයෙන් විමසලා බලන සතර අපාය ගැන, සංසාරය ගැන ලැබිච්ච මනුස්ස ජීවිතේ ධර්මයක වටිනාකම, බුද්ධ ශාසනයක් කොච්චර දුර්ලභද,
නුවණින් විමසලා ධර්මයේම හිත පිහිටවාගෙන යන කෙනා ප්‍රඥා පාරමිතා වඩා ගන්න. කොහොම හරි මං දම් පින්කම් කරනවා අතහැරීම පුරුදු කරනවා කියලා මොන ප්‍රශ්නාවත් පින්කමේම පුරුද්ද දිකට පවත්වගෙන යන කෙනා දාන පාරමිතා පුරා ගන්න. කොච්චර කරදරාවත් මං සීල් ගන්න එක නවත්තන්නේ. ගිහි ශ්‍රාවකෙක් නම් නිති පන්සිල් රකින්න. පෝයට උපෝසතේ රකින්න. කොහොම හරි මං මේ ශික්ෂාපද රැකගෙන සීල් ගුණ දහම් රැකගෙන මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යනවා මයි කියන අදිෂ්ඨානෙන් යන කෙනා සීල පාරමිතාව පුරා ගන්න මොන ප්‍රශ්නාවත් එයා ඒක නවත්තන්නේ. ඊළඟට අදිෂ්ඨානේ කොහොම හරි මම මේ ධර්මය අවබෝධ කරනවා මයි කියන අදිෂ්ඨානේ තියෙන්න අඩුම ගානේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මං සෝවාන් වෙන්නවත් මහන්සි ගන්න සතර අපායේ මිදෙන්න මහන්සි ගන්න ඒ ඉලක්කේ ජීවිතේ ඇති කරගෙන වෙහෙසෙන්නේ. ඒ අදිෂ්ඨානේ Tamanට මොන ප්‍රශ්න කරදර ආවත් නැවත නැවත සිහි කර කර නෑ මං අතහරින්නේ නෑමයි මං කොහොම හරි ධර්මයේ කරා යනවා. ඒ තුල වැඩෙන්නේ අදිෂ්ඨාන පාරමිතා. ඊළඟට ඉවසීම පුරුදු කරනවා කාන්ති පාරමිතාව සත්‍ය සත්‍යවාදීකම සත්‍ය තුලම පිහිටලා කටයුතු කරනවා. බරුවෙන් ජීවත් වෙන්නේ ඒක පාරමිතාවක් හැටියට සත්‍ය පාරමිතා මෛත්‍රී පාරමිතා මෛත්‍රී සහගතව ජීවත් වෙන උපේක්ඛා පාරමිතා මධ්‍යස්ස සිතක් ඇති කර ගන්න. එතකොට මෙන්න මේ කියන ගුණධර්ම ජීවිතයේ ඇති කර ගන්න දක්ෂ වේ. අන්නේ කෙනා තමයි දවසින් දවස දවසින් දවස පියවරක් හරි ධර්මයේ පැත්තට ඉස්සරහට යන කෙනා. පිංගතුනි බුද්ධ ශාසනයේ දැන් එන්නේ බැබලෙන යුගයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අපි ඉන්නේ අවුරුදු 2560 ගානක් ගෙවිච්ච තැනක. අවුරුදු 1000 ගානක් 2000 ගානක් කියන්නේ පුංචි කාලයක්ද? ඒ අතර මේ ලංකා භූමියේ ගත්තෝ සමහර කාල ශාසනයේ යටපත් වෙලා නැත්තටම නැති වේගෙන වගේ ගිහිල්ලා පොට්ටල විතරක් ඉතුරු වෙච්ච කාල තිබ්බා. එක භික්ෂුවක් නැති කාල තිබ්බා. ගණින්නාන්සිලාගේ යුග බිහි වුණා. ආයිමත් ධර්මයේ මතු වුණා. සමහර කාලවල ආක්‍රමණ අධිරාජ්‍යවාදී දැන් ඔබ හිතන්න අද වෙනකොට මේ තුන් ලෝකේ පූජනීය මහා සෑය රුවන්වැලි මහා සෑය අපේ රටේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යුගවල අවුරුදු 450කට ආසන්න කාලයක් කැලේකින් වැහිලා ගියා පස් කන්දක් වගේ ගරා වැටුණා. වඳින්න පුදන්නවත් මිනිස්සු නැතුව මේ ලංකා භූමියේ අටමස්ථාන ජයශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය කැලේකින් වැහිලා ගිය කාල තිබ්බ අපේ රටේ. 1860 ගණන් වල ආයෙමත් කැලේ මැද්දෙ තිබිලා හොයා ගන්නකොට ගරා වැටිලා පස් කන්දක් වගේ. එහෙමනම් මේ අපේ රටේ මේ තරම් පූජනීය මහා සෑයවල් පවා බෞද්ධයන්ට අමතක වෙලා ධර්මයෙන් පින්කම් වලින් මිනිස්සු ඈත් වෙලා ගිය කාලත් අපේ රටේ තිබ්බා. හැබැයි ආයෙමත් දැන් මතුවෙලා දැන් මිනිස්සු ගොඩක් පින්කම් කරනවා. විහෙර විහාර වලට එකතු වෙනවා, සෑ වන්දනා කරනවා, චෛත්‍ය වඳිනවා, සීල් ගන්නවා, බණ අහනවා, ගුණධර්ම පුරනවා, ධර්ම මාර්ගය හැසිරෙන්න උත්සාහයක් ගන්නවා. ඒ නිසා මේ ලැබිච්ච මොහොත අත්හැර ගන්න නැතුව අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ඒ පිණිස ඔබ හැම දෙනාටම අද මේ ධර්මානුශාසනාව පැය දෙකක් පුරා මේ සිදු කරපු ධර්මානුශාසනාව තුළ උතුම් ධම්මචක්ක දේශනාව, ධම්සප් පැවතුම් සූට දේශනාව ඇසුරෙන් චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් තිපරිවට්ටන් ද්වාදසාකාරං ආකාරයට අවබෝධ වෙන හැටි, අන්ත දෙකකින් තොරව මධ්‍යම ප්‍රතිපදාව තුළ නිවන කරා යන ආකාරي බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ධම්මචක්ක දේශනාවෙම හරය අර්ථය
තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඔබටත් මටත් අපි හැම දිනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල උතුම් ධර්මයේම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා 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 කියලා ආශිර්වාද කරන දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දෙවට අප නාලිකාව subscribe කර බෙල් ලකුණ click කරන්න.